අපේ ගෙවල් වල තියෙන ඇර්ත් වයර් එක සහ ඩිප් ස්විච් එකෙන් වෙන්නේ මොකද්ද කියලා මම අද සරලව ඔයාලට කියලා දෙන්න. හිතන්න ඔයාගේ ගෙදර තියෙන්නේ ඇර්ත් වයර් එක විතරයි. ඔයා පාවිච්චි කරන මහණ මැෂිමක් වගේ දෙයකින් විදුලි කාන්දුවක් සිද්ධ වෙනවා. ඔයා ඒක අල්ලනවා. ඔයාගේ ඇඟට වඩා හොඳ සන්නායකයක් වෙන ඇර්ත් එක අදාළ උපකරණයේ බඳර සම්බන්ධ වෙලා තියෙන නිසා ඒ හරහා පොළොවට විදුලිය ගලාගෙන ගින් ඔයාට විදුලි සැර නිසා හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සමහරක් විට ලාවට ඔයාට විදුලිසල වදිනවා වගේ දැනෙන්නත් පුළුවන්. නමුත් සමහරක් විට දැනෙන්නේවත් නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ ගෙදර ඇර්ත් වයර් එක කොච්චර හොඳින් ඇර්ත් පයිප් එකට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක සහ ඇර්ත් පයිප් එක කොච්චර හොඳින් පොළොවට සම්බන්ධ වෙලා තියෙනවද කියන කාරණාවත් එක්ක. මෙතනදි ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා. සජීවී වයර් එක. එහෙම නැත්නම් අපිට පේස් එක කියලා කියන්නත් පුළුවන්. යම්කිසි කෙනෙකුට සජීවී වයර් එක කෙලින්ම ස්පර්ශ වුණොත්, උදාහරණයක් කිව්වොත් කුඩා දරුවෙක් ප්ලග් එකකට ඇණයක් වගේ දෙයක් ඇතුල් කරනවා. අනිවාර්යයෙන්ම ඔහුට විදුලි සැර වැදීමකට ලක් වෙන්න සිද්ධ වෙනවාමයි. මොකද එවැනි අවස්ථාවක ඇර්ත් වයර් එකේ සම්බන්ධතාවයක් නැති නිසා සම්පූර්ණ විදුලි ධාරාවම ඔහුගේ ශරීරය හරහා ගමන් කරනවා. ඊළඟට අපි හිතමු ඇර්ත් එකක් නැහැ. නමුත් ටිප් ස්විච් එකක් තියෙනවා. ඔයාට කරන්ට් එක වදිනවා. නමුත් ෂණිකව ටිප් ස්විච් එක ඕෆ් වෙලා විදුලිය විසන්දු වෙනවා. ටිප් ස්විච් එකයි ඇර්ත් එකයි දෙකම නැහැ කියලා හිතමු. ඔයාට කරන්ට් එක වදිනවා. කවුරු හරි ඇවිත් විදුලිය විසන්දි කරලා ඔයාව බේරගන්නකම් දැඩි වේදනාවක් විඳිමින් තප්පරයකට 35ක් වෙවුල වෙවුලා ඉන්න වෙනවා. ඒත් විනාඩි කිහිපයක් ඇතුළත උඩවඩ කවුරුත් නාවොත් ඔයාව අනිවාර්යෙන් මරණයට පත් වෙනවා. දැන්ම මේ දැන්ම යන්න ගිහින් ටිප් ස්විච් එකේ ටෙස්ට් බටන් එක ඔබලා ඕෆ් වෙනවද කියලා බලන්න. ඇර්ත් වයර් එක සහ ඇර්ත් පයිප් එක නිසියාකාරව පොළොවට සම්බන්ධ වෙලා තියෙනවද කියලා බලන්න. විදුලිය කියන්නේ අපි සමීපයේ ඉඳිමින් අපිට බොහෝ උපකාර කරන මාර්ගයක්.